ආයුබෝවන් හැමෝටම ඔන්න අද දවසේදී සූදානම් වෙලා තින්නවා මම කියෝලා ඉවර කරපු උණු උණුවෙම අවසන් කරපු කෘතියක් පිළිබඳව ඔයගොල්ලොත් එක මේ විදියට අදහස් බෙදා හදා ගැනීමටයි බලාපොරොත්තු වෙන්නේ ඉතින් සූදානම් වෙලා ඉන්න ඔයගොල්ලන්ට අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන කෘතිය තමයි කැමෙලියා කියන කෘතිය. ඉතින් මේ කෘතිය ඔයගොල්ලෝ දැන්ටමත් කියවලා තියෙනවනම් ඔන්න කියවන්න බලාපොරොත්තුවක් තියෙනවනම් ඔන්න පොඩි අදහසක් ලබා ගන්න ලබා දෙන්න තමයි මේ වීඩියෝ වැඩසටහන මේ විදිහට ඉදිරිපත් කරන්නේ. ඇත්තටම කියන්න ඕනේ පළමු කොටම කිසිම ස්පොයිලර් එකක් නැතුව කිසිම කතාවේ ඇතුළාන්තයක් ගැන සඳහන් නොකරම මේ වීඩියෝ එක මම කරගෙන යනවා. ඒක තමයි වීල්යුත්තේ නැත්තම් සමහර වෙලාවට කතාව ඇතුළාන්තයේ තියෙන දේවල් ඕනවට වඩා කියවන්න ගියොත් ඕනවට වඩා දෙන්න ගියොත් එහෙම ඉදිරිපත් කරන්න ගියොත් එහෙම අනිවාර්යයෙන්ම පාඩකයන් විදියට මේ පොත මිලදී ගන්න රුචිකත්වය ලබා ගන්නා වූ සියලු දෙනාටම ඒක පොඩි අසාධාරණ පොඩි නෙමෙයි ලොකු අසාධාරණයක් වෙනවා. ඒක පැත්තෙන් කතුවරයටත් එහෙමයි. ඉතින් මම මේ ස්පොයිල් නැතුව කොහොමද රිවියු එකක් කරන්න කියලා සම්බන්ධයෙන් මම ඉදිරියේදී වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක වෙනම වැඩසටහනක්. අද අපි ඉක්මනටම යමු කැමෙලියා කියන්නේ කොයි වගේ කතාවක්ද කියලා බලන්න. මගේ වීඩියෝ එක ඉදිරිපත් කරද්දී මම මාතෘකා 10ක් ඔස්සේ තමයි මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ. පළවෙනි අංගෙ විදිහට මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කැමෙලියා කියන කෘතියේ ශානරය පිළිබඳව. ඇත්තටම කිව්වොත් එහෙම මේක ශානරය ගත්තොත් එහෙම මේක හිස්ටරිකල් ෆික්ෂන් එකක් විදිහට තමයි ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ මොකද හිස්ටරිකල් ෆික්ෂන් එකක් කියන්නේ ඉතිහාසය ගැන තොරතුරු සඳහන් වෙන්නා වූ අපි කියනවා ප්‍රබන්ධ ස්වරූපයේ කෘතියක් විදිහට තමයි අපිට මේක දක්වන්නට පුළුවන්. නැත්නම් අයිකියොත් ඉතිහාසය පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන් ප්‍රබන්ධමය කෘතියක්. හැබැයි මේක මේ ඉතිහාසය ගැනම කතා වෙන කෘතියක් කියලා කිව්වොත් ලොකු අසාධාරණයක් වෙනවා. ඒ නිසාම මූලිකවම කියන්න ඕන දේ තමයි මේක ඉතිහාසයත් බැඳුණු. එහෙම නැත්නම් ඇතුලේ ප්‍රේමයක් ගැන කියවෙනවා. හැබැයි සම්පූර්ණයෙන්ම රොමැන්ටික් ශානරේ කෘතියක් කියන්න බෑ. ඇතුලේ ලොකු දේශපාලනයක් ගැන කියවෙනවා. මේ දේශපාලනය කියලා අදහස් කරේ වර්තමාන දේශපාලනය නෙමෙයි. අර සමාජයේ තියෙන පන්ති දෙකක ඝට්ටනය ඉතාමත් අපූර්වට කියවිලා තියෙනවා. එතකොට මේ සියලු ශානරවලට එකතුවෙන් හොඳට පදම් වෙච්ච හොඳට ලුණු ඇඹුල් එක තියෙන කෘතියක් කියලා දක්වන්නට පුළුවන් මෙන්න මේ කැමෙලියා කියන කෘතිය. එතකොට ශානරය ওই විදියට කවරේ මේ විදියට කවරේ ඉස්සරහම ගහලා තියෙන කාරණේ සම්බන්ධිනුත් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. 2019 වසරේ හොඳම නව කතාව මකරානන්දය රාජ්‍ය සාහිත්‍ය සම්මාන, විද්‍යෝදය සාහිත්‍ය සම්මාන හිමිකරගත් සම්මානලාභී ලේඛිකාව විරාජනී තෙන්නකෝන් ලේඛිකාවගේ 2024 ස්වර්ණ පුස්තක සම්මානය දිනු විශිෂ්ටතම නවකතාව තමයි මේ විදිහට කැමෙලියා කියන කෘතිය සඳහන් වෙන්නේ. එතකොට මේ කෘතියේ පසුඹිම ආදී දේවල් ගැන යන්න කලින් මම දැන් මගේ ඕඩර් එකක් තියෙනවා කතා කරන්න. පස්සෙනි පොයින්ට් එක මුලින්ම කතා කරලා ඉන්න. මොකක්ද දන්නවද? පස්සෙනි පොයින්ට් එක තමයි ලිවීම කියන කාරණේ. මේ ලිවීම කියන කාරණේ ගැන කතා කරන්න මම පහවෙ පස්සෙනියට මේක තිබුණාට මම දැම්ම කතා කරන්න ඇයි කියලා කියන්නම්. හේතුව තමයි මේ පොත සමහර අය කියවලා ඒගොල්ලෝ අදහසක් ඉදිරිපත් කරලා තිබුණා Facebook එකෙත් මගම මේ පොත කියවනවා කියලා දැම්මට පස්සෙත් අදහස් නිකුත් කරලා තිබුණා. තරමක් දිගු නීරසයි ඔය වගේ වචන තිබුණා. ඇත්තටම ඒක ඕනම කෙනෙක්ට ඕනම පොතක් කියවද්දී ඒක දැනෙන විදිය, ෆීල් වෙන විදිය, හැඟෙන විදිය, අවබෝධ වෙන විදිය වෙනස්. ඒක තමයි පාඨක රසිකත්වයේ රසය වෙනස් වීම කියන කාරණය. ඉතින් මම බැලුවා ඇයි එහෙම දැනෙනවා ඇත්ති කියලා. හේතුව මෙන්න මේකයි. ඔන්න බලන්න මම ඉදිරිපත් කරන්නම් ඕගලන්ට මේ පොතේ සඳහන් වෙන පළවෙනිම පරිච්ඡේදයේ තියෙන පළමු වාක්‍ය. මොකද මම මේක ඉදිරිපත් කරන්නේ වෙනම පොතින්ද නෙමෙයි, මම එක ගලපන්නම් ඇයි මටත් මේක වෙනසක් විදියට දැනුනේ කියන කාරණේ සම්බන්ධයෙන්. ඔන්න පළවෙනි පරිච්ඡේදයේ මෙන්න මේ විදිහටයි දක්වලා තියෙන්නේ. සඳ බඳු රුවැති මනාලියක වීමේ අපේක්ෂාවෙන් ඇඳේ ඒ අතටත් මේ අතටත් පෙරළමි. ඒ වන විටත් සිතේ පැවතියා වූ හරියටම මේ යැයි වටහාගත නොහැකි හැඟීමකින් උපන් ආතතිය මුදා හැරීමට වෑයම් කරමින් සිටි ඇණියට මුළු මහත් රාත්‍රියම නිදි වර්ජිතව ගත කිරීම හේතු කොටගෙන ඇයගේ මංගල දින පාන්දර ජාමයේ මලක් මෙන් නිදන්නට වූවාය. ඔන්න පළවෙනි වාක්‍ය අවසන් වෙන විදිය. එතනින් එහාට තියෙන්නේ මෙන්න මේ දිගු වාක්‍ය සහිත ලේඛන රටාවක්. එතකොට මේ දිගු වාක්‍ය සහිත ලේඛන රටාවේ උපමා බහුලයි. ඊළඟට ඒ උපමානික අර පරණ උපමා නෙමෙයි, නූතනේදී ගන්න පුළුවන් හොඳ උපමා ටිකක් සහිතයි.
ඊළඟට ගත්තොත් එහෙම මේකට දාලා තියෙන අනිකුත් සිංහල කරුණු කාරණාත් එක්ක මේ ලේඛනය මේ ලිවීම සමහර අයට ටිකක් නීරස වෙන්න පුළුවන්. මම මේ වගේ තව කෘතියක් කියවුවා ඒ තමයි ආකාශ කුසුම් කියලා පරිවර්තන කෘතිය. ඒක මං ගාව මෙතන තිබ්බනම් මට ඔයගලන්ට පෙන්වන්න තිබුණා. ඒකෙත් ওই විදියම දිගු වාක්‍ය ගැළපීමක් දකින්න ලැබුණා. එතකොට මේ කෘතියේ දිගු වාක්‍ය එක්ක ඒ කමෙන්ට් එකේ දාලා තිබුණේම ඇත්තටම ඒක කියවගෙන යද්දී අපහසුයි කියලා. ඒ ගතිය මට දැනුණා මොකද හේතුව ඕගොල්ලෝ දැන් මගේ නාලිකාව බලනවා නම් තනි කරම මගේ නාලිකාව තුල තිබුණේ කතා කරන්න වැඩි හරියක් මගේ ප්‍රියතම ශානරේ ක්‍රයිම් තිලර් එහෙම නැත්නම් අපි කතා කරොත් එහෙම මිස්ටරි ඊළඟට හොරර් අද්භූත ශානරේ ඔය වගේ රහස් පරීක්ෂක හෝ ඒ වගේ කතානේ. එතකොට මට මේ කෘතියේ ඒ වෙනස දැක්කා. හැබැයි වෙනසට මම පුදුමාකාර විදියට ආලය කළා. මොකද හේතුව මේක වෙනම පැතිකඩ මගේ කියවීම මෙන්න මේ පැත්තට යන්න ඕනේ. මේ කියවීම මම කරන්න ඕනේ කියන හැඟීමක් මේ පොතෙන් පස්සේ මට ලැබුණා. මේ පොතෙන් පස්සේ ඔයගොල්ලෝ මුහුණු පොතේ මාව ෆලෝ කරනවා නම් එහෙම නැත්නම් මුහුණු පොතේ මගේ යාළුවෙක් නම් මම පහලින් Facebook මේක දාන්න ඔයගලන්ට එතකොට මාත් එක්ක සම්බන්ධ වෙලා අදහස් දා ගන්න පුළුවන්. මුහුණු පොතේ මාව ෆලෝ කරනවා නම් අනිවාර්යයෙන් දකින්න ඇති මේ පොත කියවීමෙන් පස්සේ මම මේ වෙනකොට දැන් පොත් තව තුනක් කියවගෙන යනවා. ඒ තුනක් මේ විදිහම නොවුනත් 100%ක් මේ විදිහම දිගු වාක්‍ය නොවුනත් ඒ කතා ශෛලියට මම හරිම කැමති වුණා. මෙච්චර කාලයක් සීරියල් කිලර්ස් ලව් වෙන තම මිස්ටරි කතා ඊළඟට හොරර් ස්ටෝරි කියව කිට්ටක් මම වෙනස් වුණා, වෙන පැත්තකට කියවන්න ඕනේ කියලා හිතුණා මේ පොත කියවගත්තට පස්සේ. ඉතින් මේ දිගු වාක්‍ය රටාවත් එක්ක ඇත්තටම හරි අපූරු චමත්කාරයක් මට නම් දැනුණා. සමහර විට කෙනෙකුට මේක නීරස වෙන්න ඇත්තේ ඒ දිගු වාක්‍ය රටාව සහ ඒකේ තියෙන කරුණු කාරණා හරිම අපි කියනවා ගැඹුරු කියන්නේ බාර කියවගෙන තේරුම් ගන්න බෑ කියන කතාව නෙවෙයි. උපමා දාලා තියෙනවා ඒ කරුණු කාරණා මම තව ඉස්සරහට යනකොට කතා කරනවා. මම කියවන මේක පස්සෙනි පොයින්ට් එක තමයි මම මුලින්ම ඇදලා ගත්තේ අර මට කමෙන්ට් එක මතක් වෙලා. නමුත් මට අනුව නම් නූතන උපමාත් එක්ක මේක ගලාගෙන ගිය ආකාරය හරිම අපූරුයි. නමුත් මතක තියාගන්න ඕන කාරණේ තමයි මේක අර සම්මතයේ අපි කියවගෙන යන වේග රිද්මයානු කෘතියක් නොවන නිසා ඇතමෙක්ට එහෙම දැනෙන්න පුළුවන්. හරි, අපි යන් ඉක්මනටම මේ ශානරේ කතා කරා, කවරේ කතා කරා. හැබැයි ඇතුළු පිටුව සහ පසුපස පිටුවත් අපි පොඩ්ඩක් බලමු. මේ තමයි පසුපස පිටුවේ සඳහන් වෙන කරුණු කාරණා ටික. කතාවේ ප්‍රධාන චරිතයක් ඉන්නවා ඇනීටා කියලා. ඇනීටා මෙන්න මෙහෙම කියලා තිනවා. බල්ලු මිනිස්සු වගේ කතා කරන්න පුරුදු වුණා නම් උන් ඔච්චර හොඳ වෙන්නේ නැහැ කියලත් මතක තියාගන්න. එහෙනම් උන් ඔයාව හපාගන්නේ වලිගේ වගල. ජෙෆ්රි මෙහෙම කියනවා, මං කැමති වැවිලිකාරයෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න. දැන් මගේ ඇඟේ දුවන්නේ ලේ නෙමෙයි තේ කියලා කියනවා. කැමෙලියා මෙහෙම කියනවා, මට තේ වතුරෙන් දැනෙන්නේ අප්‍රසන්න රසයක් සහ කුවිලයක් පමණයි. එය රළු මුඩු නූගත් කමේ දුගද ලෙසද විටක බීතියේ බයාදු කමේ කහට ලෙසද නැත්නම් වැළපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට දැනේ කියලා මේක සඳහන් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ මම අර කියමු කාරණාත් එක්ක ඕගලන්ට පසුපස ගැන නම් අවබෝධයක් ඇතිනේ. මේක ඇතුලේ පළවෙනි පිටුව ගත්තට පස්සේ පළවෙනි පොතුව ගියාට පස්සේ මෙන්න මේ පළවෙනි පිටුවේම තියෙනවා මේ කවියගේ මේක සඳහන් කරලා තියෙන්නේ කඳුරට දමිල කවියෙකු වන වන විරාහුගේ කවියක අනුවාදයක් කියලා. අපගේ රාත්‍රී නවනිශ්චිතය පියාණනි ප්‍රිය යාණනි යහනට යාමට පෙර එකිනෙක දෙස බලමු. මේ අපගේ අවසන් අරුත්බර මොහොත විය හැකිය. අවසන ඔබේ දෙතොල් අපේ දරුවන්ගේ කුපුල් මත හොවන්න. ඉන් බිති අපේ නෑදායන් මොහොත සිහි කරමු. අවසානයේදී අපේම කඳුළු පිසලමු. දැන් එතකොට පිටුපස්ස ඉස්සරහා කවරය. දැන් ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක දෙවෙනි මාතෘකාව කතාවේ පසුබිම කොයි වගේ දෙයක්ද කියලා. මේ කතාවේ පසුබිම ඇත්තටම කිව්වොත් එහෙම ගලාගෙන යන්නේ වර්ෂය අනුව ගත්තොත් එහෙම 1905 කාලේදී 1900 පස්සේ ගත වෙන වර්ෂ ටික තමයි මේ කතාවේදී පසුබිම් කතණයට ඉදිරිපත් වෙන්නේ. එතකොට මේ පසුබිමේ තියෙන මේ වර්ෂවලට මම පුදුමාකාර විදියට ඇලුම් කරා. හේතුව මගේ වෘත්තිය සහ මගේ ආසම සබ්ජෙක්ට් එක ඉතිහාසය. එතකොට මම ඉතිහාසය ගැන ගොඩක් කියවන්න කැමති, ගොඩක් හොයන්න කැමති අක්කිනේ. එතකොට ඒ මගේ පෞද්ගලික ටේස්ට් එකට මෙතනදී එක මැච් වුණා. හේතුව තමයි මේකෙත් සඳහන් වෙනවා අපේ 1905 දී ලංකාවේ තිබුණු දේශපාලන ව්‍යුහය සම්බන්ධයෙන්, දේශපාලන වෙනස්කීම් සම්බන්ධයෙන්. 1833 දී කෝල්බ්‍රුක් කැමරන් ප්‍රතිසංස්කරණය වෙනවනේ.
ආවට පස්සේ වතු වගාවට ලොකු තැනක් ලබා දෙනවානේ. එතකොට කෝල් බ්‍රුක්ලා කැමරල්ලා කියන්නේ ලංකාවට ආදායම් මදි, ආදායම් වැඩි කරගන්න නම් වතු වගාව වගේ දෙයකට යන්න ඕනේ කියලානේ. ඉතින් ඔන්න ලංකාවේ ලොකු විපර්යාසයක් ඇති වෙනවා. ස්වයං පෝෂිත ආර්ථික රටාව බිඳ වැටෙනවා. වෙනද ආර්ථික රටාවක් ඇති වෙනවා. ඊළඟට ආනයන අපනයන සංස්කෘතියේ ආර්ථිකයන් නැවත ඇති වෙනවා. ඉතින් ඔය වගේ ලොකු කතන්දර ගොඩක් මේ පසුබිමේ සිද්ධ වෙන මොහොතක ලංකාවට දේශපාලන බලය 1833 දී හම්බුනේ හරි පොඩ්ඩයිනේ පොඩ්ඩයි කිව්ව ඇත්තම හම්බුනේ නෑනේ. බහුතරයක් තිබුණේ සුදු ජාතිකයන් සතු, ඊළඟට ආණ්ඩුකාරවරයාගේ බලතල වැඩි. ඔය කතන්දර ඔක්කොම තියෙනවා. හැබැයි 905 910 වෙනකොට ලංකාවේ වෙනම පන්තියක් බිහි වෙගෙන එනවා. කවුද මේ පන්තිය? මධ්‍යම පන්තිය. ලංකාවෙන් පිටරටවල් වලට ගිහිල්ලා විශේෂයෙන් එංගලන්තයට වගේ ගිහිල්ලා ඒ රටේ දේශපාලන, ඒ රටේ සමාජය, ඒ රටේ මිනිස්සු ගැන කියවීමක් කරපු මිනිස්සු ටික මිනිස්සු ලංකාවට ඇවිල්ලා හදා ගන්නවා, හැදෙනවා අලුත්ම පන්තිය. මේ මධ්‍යම පන්තිය. මේ මධ්‍යම පන්තියේ ඉල්ලා සිටිනවා දේශපාලන බලයක් අපිට දෙන්න කියලා, ඡන්දයක් ලබා දෙන්න කියලා. ඉතින් ඔන්න ඕ කාල වකවානුව තමයි මේ පොතේ තුල කියවෙන්නේ. ඉතින් මට අර ඉතිහාස කරුණු කාරණාත් එක්ක සෑහෙන දුරට මේ පොතේ තියෙන දේවල් මට ෆීල් වුණා කියන්න පුළුවන්. ඒක හේතුව තමයි මතක තියාගන්න 1905 අර ඡන්ද බලය ලබා ගැනීමත් එක්ක මේ කවරේ තියෙන තේවත්ත කම්කරු පන්ති. මම මේ කම්කරු පන්ති කියන්නේ නාගරික කම්කරු පන්තියක්. මේක දැන් තුල කතා වෙනවා, පටන් ගනිද්දිම කතා වෙනවා. නමුත් කතාවේ මැද හරියක් තුල සම්පූර්ණයෙන් යන්නේ වතු කම්කරු ප්‍රජාව සම්බන්ධයි. ඒතකොට මේ වතු කම්කරු ප්‍රජාව තුල දකින්න දේවල්, ඔවුන් දේශපාලනය පිළිබඳව කතා කියවීම කොහොමද, ඔවුන්ට දේශපාලන දැනුම කොයි වගේ තිබුණාද කියන කරුණු කාරණා ගොඩාක් මේකෙදි කතා වෙනවා. ඒ නිසා තමයි මට ගොඩක් වෙලාවට ෆීල් වුනේ සමහර විට කෙනෙක්ට මේක අර මට දැනෙන විදිහට දැන් නොදිනුනා වෙන්න පුළුවන්. ඒක හරි. මොකද මම අර පැහැදිලි කරන්නේ ඒකයි. හැම කෘතියක්ම කෙනෙකුට දැනෙන විදිය තව කෙනෙකුට දැනෙන්නේ වෙනස් විදියකට. ඒ නිසා ඒක ෆීල් වෙන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් පසුබිම ඔන්න ඔය විදියට. පසුබිම සහ ඔය තේවත්ත, නාගරික ප්‍රජාව, නාගරික පුද්ගලයෙක් කොහොමද වතුකරේ ජනතාව දෙස බලන්නේ, වතුකරේ මිනිස්සු කොහොමද ධනපතියන් දෙස බලන්නේ කියන කාරණය මේක තුල ගැප් වෙලා තියෙනවා. ඊළඟට තේමාව තුනේ ටොපික් එකේ තේමාව මේක තුල දේශපාලනික කතාවක් ලුකුවට යනවා, ගැඹුරක් තියෙනවා. ඊළඟට ආර්ථිකය ගැන කතා වෙනවා. ඒ වගේම ඒක ඇතුලේ ප්‍රේමයක් ගැනත් කියවෙනවා. ඒ ප්‍රේමය ප්‍රේමණීයයි කියලා ඒකානුරූපීව අපි දැන් සාමාන්‍ය ප්‍රේම කතාවල දකින්නේ පෙම්වතා ඉන්නවා, පෙම්වති ඉන්නවා, ඒ දෙන්න හම්බු වෙනවා, එතනින් එහාට දුෂ්ටයෙක් කෙයි සමාන විට නැත්නම් මොකක් හරි වියවුකින් දෙන්න ඈත් වෙනවා, ඒ ගැන කල්පනා කරනවා දුක්. එහෙම එකක් නෙමෙයි මේකේ තියෙන තනිකර යථාර්ථය කියලා හිතෙනවා ඒ කාලේ හැටියට. එතකොට ඒ යථාර්ථය තුළ මිනිස්සු ජීවත් වෙනකොට ඒ ආර්ථිකයයි දේශපාලනයේ තමන්ගේ ප්‍රේමයට කොයිතරම් බාධා කරනවද, එහෙමත් නැත්නම් නොකලපෙන දෙන්නේ යම් කිසි කරුණු කාරණා වෙලා එකට එකතු වුණාට පස්සේ ඇතිවෙනා වූ ඝට්ටනය කොයි වගේද කියලා මේ කරුණු කාරණාවලදී සඳහන් වෙනවා. ඒක ගැන පොත කියවලම ඔයගලන්ට අත්දැකීමක් ලබා ගන්න කියලා ආරාධනා කරනවා. ඒ හින්දා වැඩි දෙයක් මම විස්තර කරන්න යන්නේ නැහැ. හතරවෙනි කාරණා ප්‍රධාන චරිත. මේකේ ප්‍රධාන චරිත මූලික වශයෙන්ම අපිට කීපයක් හම්බුණා. මගේ හිතගත්ත ප්‍රධාන චරිත දෙක තමයි තියෙන්නේ. ඒ තමයි කතාවේ මුලින් ඉඳලා ගමන කන් ඉන්න ප්‍රධාන චරිත දෙක. ඇනීටා සහ ඇනිටාගෙන් පස්සේ ජෙෆ්රි කියන චරිතය. ඊළඟට ඊට අමතරව සුළු චරිත ගොඩක් ඉන්නවා. ඩේවිඩ්ලා ඉන්නවා, ෂන්ගන් ඉන්නවා. ඒක අතන්දර ඔයගලට මේක ඇතුලේ හම්බෙයි. හැබැයි මේ ඇනීටා කියන චරිතය තමයි මම වැඩිපුරම ප්‍රිය කරේ. ජෙෆ්‍රිටත් වඩා මම වැඩිපුරම ප්‍රිය කරේ ඇනීටට. ඇයි? හේතුව මේ ඇනීටා ලෝකේ දකින විදිය, ලෝකේ ගැන හිතන විදිය, ඇය මෙතෙක් කල් ගිලී ගිය මානසික ලෝකය නෙමෙයි ඇයට ජීවත් වෙන්න තියෙන්නේ. එතකොට ඇය පුදුමාකාර විදියට හිර වෙනවා. ඒ හිර වෙන ගතිය ඇය ඒක යථාර්ථයට මුහුණ දෙද්දී තියෙන අභියෝගය ලස්සනට මේ පොතේදී සඳහන් කරලා තියෙනවා. අන්න ඒ නිසා මම ඇනිට කියන චරිතයට ගොඩාක් කැමතියි. එතනින් එහාට ගත්තොත් එම ජෙෆ්රි කියන චරිතයත් තමන්ගේ අරමුණේ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් කොයිතරම් කැප වෙනවද, නමුත් ඒ හා සමානව ඔහුට කොයිතරම් දේවල් නැති වෙනවද කියන කරුණු කාරණා මේ පොතේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට මේ චරිත දෙකෙන් පස්සෙම යනවා පස්වෙනි මාතෘකාව ගැන. මම දැන්ටමත් කතා කරා. ඒ තමයි ලිවීම ගැන. ඊළඟට මම කතා කරනවා හයවෙනි කාරණේ ගැන, හැඟීම. මේ පොතේ හැඟීම ගැන කතා කරමු. මේ පොතෙන් අපි අර ටාගට් වෙන කට්ටිය ගැන කතා කරොත් එම මේ පොතේ මට කියවගෙන යනකොට මේකෙන් ෆීල් වෙන කාරණේ තමයි, නැත්නම් ටාගට් වෙන කාරණේ තමයි මේක දෙවතාවක් වතුකරේ ජනතාව ගැන අපිට කතා කරන්නට, හිතන්නට
පෙළඹුමක් කරන පිළිඹුමක් කරන කෘතියක් විදියට. හේතුව තමයි මේ පොත සමහර විට මේ පොත නූතන අර මං කියවනේ 1900 ගණන් වල කතාවක් මේක යන්නේ කියලා සුද්දගේ කාලේ රටපාලනය කරන කාලේ ලංකාවේ තේවත්තත් එක්ක බැඳිලානේ මේ කතාව යන්නේ. සමහර විට වර්තමාන දේශපාලනය තුළ තේවත්ත කතා කරා නම් මට සමහර විට මේ විදියට ෆීල් වෙන එකක් නැති වෙන්න තිබුණා. නමුත් කතාවේ ආරම්භයේ ඉඳලා මේ 1900 ගණන් වල ඉඳලා විශේෂයෙන්ම ජේම්ස් ටේලර් පළවෙනියට තේ පැලේ ලංකාවේ හඳුන්වා දුන්නට පස්සේ ලූල් කඳුරේ ප්‍රදී ඒක ප්‍රවර්ධනය කරාට පස්සේ එතනින් එහාට ලංකාව තුළ කොයිතරම් මේ තේ පැලයක් නිසා ජනතාව තුළ කොයිතරම් දුරට දේශපාලනික වශයෙන් සමාජීය වශයෙන් වෙනසක් ඇති වුණාද කියන කාරණය තුළ මේක කියවෙනවා. ඉන්දියාවේ වතුකම් කරුවෝ ගෙනල්ල මොනවද සිද්ධ වුනේ? ඒගොල්ලන් විඳින දුක්ඛම් කල්පන නැවත වතාවක් හිතන්න නැවත වතාවක් කතා කරන්න පොළඹවන මාතෘකාවක් කියලා කියන්න පුළුවන්. අපි අර දේශපාලනයක් ඉවරුණාට පස්සේ මහමැතිවරණයක් හරි ජනාධිපතිවරණයක් හරි ඉවරුණාට පස්සේ වතුකරේ ජනතාවගේ ඡන්දය සම්බන්ධයෙන් මාතෘකා ඉදිරිපත් වෙනවා වගේ ඒගොල්ලන්ගේ ඡන්දය අපේ බටහිරින් වෙනස් වෙනවා වගේ ඇයි එහෙම වුනේ කියලා ප්‍රශ්න කරනවා වගේ ඒගොල්ලන්ගේ ජීවිතය ඇතුළාන්තය කියවන්නට පුළුවන් වෙන පොතක් විදියට දක්වන්නට පුළුවන්. ඊළඟට මේක ඇතුළේ තිබුණ සුවිශේෂී අංග ටික ඉදිරිපත් කරනවා. මම ඒකට තමයි හරි කැමති. මේකේ 24 වෙනි පිටුවේ මෙන්න මෙහෙම එකක් සඳහන් කරලා තියෙනවා. ඒ තමයි මේකේ තියෙන 24 වෙනි පිටුවේ තේ දළු නෙලන අපේ ලාංකික නැත්නම් ඉන්දියාවෙන් පැමිණි වතුකම් කරු ජනතාව පිළිබඳ මෙන්න මෙහෙම දෙයක් සඳහන් වෙනවා. මෙම ගැහැණුන් එකවර ස්ථාන කීපයක පෙනී සිටිය හැකි වැඩ කළ හැකි භූතාත්ම බවද ඔවුන්ට නොකා නොබී දින හතරක් වූ එකතැන නොසැල්වී සිටිය හැකි බවද ඔවුන්ගේ ඇසට පෙනෙන්නේ තේ දල්ලක ලපටිභාවය පමණක් බවද ඔහු කියා සිටියේ අතිශෝක්තියෙන්දැයි ඇනීටා සිටන්නට පටන් ගත්තාය. අන්න ඔහොම සඳහන් වෙනවා එක තැනක. ඒ වගේම 43 වෙනි පිටුවේ සඳහන් වෙනවා මෙන්න මේ ආකාරයට ඉන්පසු ඔහුගෙන් බලාපොරොත්තු වූ ආදරයේ අපරිමිත බෙදා හැගැනීම ඇය නැවත ඔහු වෙතම උණු තේ කෝප්පයක්සේ දෝතින් පිළිගන්වා සිටියාය. ඔහු ලිපිගොනු අතර අවිවේකී වන විට පිටිපසින් ගොස් ගෙල බදා ගැනීමටද ඔහු ගමනක් යාමට පිටත් වන විට අශ්වයාගේ සැඳෑල සංගවා මාහඩින් සිනාවීමටද නින්දට පෙර ඔහු තරයේ වැළඳාගෙන රහසින් කෙදරීමද නොඅඩුව සිදුකර සිටියාය. එහෙත් ඔහු දැන සිටියේ තේ ගසක් වන්නට ඉඩ නොදී මිටිකර කප්පාදු කර හැරීම පමණි. එතකොට මං අර කියපු කාරණා චරිතත් එක්ක ඔයාලට අදහසක් ඔලුවට එනවා ඇති. ඇනීට බලාපොරොත්තු වෙච්ච ලෝකයේ මොකද්ද මේ තියෙන්නේ කියන කාරණා සම්බන්ධයෙන් ඊළඟට 105 වෙනි පිටුවේ තියෙනවා මෙන්න මේ වගේ කාරණයක්. 105 හම්බ වෙනවා මට තවත් වැදගත් දෙයක්. ජීවිතේ කියන්නේ අකමැතිම දේවල් හිත හදාගෙන කරන්න ඕන තැනක් කියලා මිනිස්සු මලාට පස්සේවත් තේරුම් ගන්න ඕනේ. ඒක හරිම වැදගත්. ඒක තමයි මම අර කියපු පොත් මේ පොතේ තිබුණ මට දැනුනම දෙයක්. ජීවිතේ කියන්නේ අකමැතිම දේවල් හිත හදාගෙන කරන තැනක් කියලා මිනිස්සු මලාට පස්සේවත් තේරුම් ගන්න ඕනේ. ඇත්තටම ඔව් කියලා හිතනවා. ජීවිතේ හැමදාම අපි කැමති දේවල්, අපි ආස කරන දේවල්, අපි බලාපොරොත්තු වෙන දේවල් අපිට ලැබෙන්නේවත් අපිට කරන්නවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ නොලැබීමත් එක්ක ඒව සමහර වෙලාවට අපි අකමැත්තෙන් කරන්න දේවල් සිද්ධ වෙනවා. එතකොට ඒ අකමැත්තෙන් කරනකොට ඒවට අපි කොයිතරම් ඒ දේවල් පිළිගන්නවද, ඒවට විරුද්ධ වෙනවද කියන එක මත සතුට කියන දේ තීරණය වෙනවා කියන එකත් මේ පොතේ කියවගෙන යනකොට හම්බෙච්ච දෙයක්. එතකොට තවත් ගොඩක් දේවල් තියෙනවා. නමුත් සුවිශේෂී අංග විදියට මේ සුවිශේෂී කරුණු විදියට මම මේ පොතේ දක්වපු දේවල් ටික තමයි ඉදිරිපත් කරේ. ඊළඟට කතාවේ රිද්මය ගැන කතා කරොත් එමෙ ස්ලෝ බිල්ඩ් අප් එකක් හිමින් සීරුවේ කතාව ගලාගෙන යනවා. ඉතාමත් ලස්සනට අපූර්වට චරිතවලට විශේෂතාවය ලබා දෙමින් චරිත වටා කතාව යනවා. හැබැයි මතක තියාගන්න ඕනේ දැන් මම මගිසානට අලුත් කියලා මම කතාව පටන් ගද්දිම කිව්වනේ මේ කතාවක් ඔගොල්ලෝ රස විඳින්න බලාපොරොත්තු වෙනවා නම් මනෝපාරක් ගහන්න යන්න ඇතුලේ අමාරුයි. ඒ කියන්නේ මොකක්ද ඒක අදහස? ඒ තමයි හිතන්නකෝ ඡේදයක් කියවගෙන යනවා. ඒතකොට ඒ ඡේදය තුල එකපාරට මට මිස් වෙලා මෙන්න මේ හරියට තමයි ආයෙත් සිහියෙන්නේ. මොකක් හරි හේතුකට වෙනකක් දෙයක් මතක් වෙනවා. ඊට පස්සේ අනිවාර්යෙන් මේ කතාව උඩට ගිහිල්ලා ආයෙත් මොකක්ද උනේ කියලා බලන්න සිද්ධ වෙනවා. හේතුව එක පැරග්‍රාෆ් එකක් ඇතුලේ ලොකු දේවල් ටිකක් කියවෙනවා. එක පැරග්‍රාෆ් එකක් ඇතුලේ ලොකු කතන්දර ගොඩක් තියෙනවා. ඉතින් ඒ හින්දා ස්පීඩ් කියවගෙන යනවට වඩා
hari saralawa teekopayak rasa vindimin kiyawanna puluwanna wada hondai kiyana ritmayak thamai meke tiyenne ilagatta avasana kala 9 weni audience ekak kiyala man da me audience ekak man metana idi pahadili kala ugulanta me kiyana rasayak hoyanna balaporottu wenona me kiyana dewal ugollo aasawen balaporottuwak thiyenona me wage potak kiyawanna මේ කීප දේවල් එක්ක අර ඉතිහාසය දේශපාලනය ප්‍රේමය මේ හැම දෙයක් එක්කම සමාජය ගැටෙන්නේ කොහොමද වෙන්නේ කියන එක ගැන කියවන්න ආසාවක් තියෙනවා මෙන්න ඔයාට ගැළපෙන පොත. ඊළඟට පෞද්ගලික හැඟීම ගැන කතා කරමු. ෆයිනල් එක 10 වෙනි එක. මේක පෞද්ගලිකව මගේ කියවීම හැරවපු වෙනස් කරපු කෘතිය. ඒක මුලින්ම කියන්න ඕනේ. මොකද හේතුව තමයි මේ කෘතිය මම කියවන්නේ අර සුපුරුදු රිද්මයෙන් මිදිලා සුපුරුදු රිද්මේ හැමදාම ක්‍රයිම් ත්‍රිලර්ස් සස්පෙන්ස් ඊළඟට මිස්ටරි ත්‍රිලර් හොරර් ශානරයට මම කොටු වෙලා හිටියා මම දැන් තීරණය කරා මේ පොත් කියවෙන්නේ යුතුයි මට අනුව මට අලුත් පැත්තක් ටච් කරන්න අලුත් පැත්තක් ස්පර්ශ කරන්න එකමයි පෙරේද වීඩියෝ එක ඔයගොල්ලෝ බලුවා නම් එහෙම අනිවාර්යයෙන් මේකෙදිත් මම කිව්වා මට අලුත් ශානර ටිකක් ඔයගොල්ලෝ හොඳ කියවපු හොඳ පොත් ටිකක් රෙකමන්ඩ් කරන්න කියලා හරි ඉතින් සමස්ත කතාවේ අතුලාන්තයේ මෙන්න මේකයි කියවලා බලන්න කියලා ආරාධනා කරනවා මොකද්ද මේකෙ වෙන්නේ කියලා ලස්සනයි කතාව අවසානයේදී හැම දෙයක්ම සම්බන්ධ වෙලා කතාව ගලාගෙන යනවා පොතේ මිල ගැන කතා කරලා රුපියල් 975කට සරසවි ප්‍රකාශකයන් විදිහට තමයි මේක ඉදිරිපත් වෙන්නේ ඉතින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා ඕගොල්ලන්ට මේ පොත කියවගෙන යන්න ඔන්න ඔහොමයි කැවෙලියා මම අවසන් කරේ දවස් දෙකක් වගේ කාලයක් මට ගියා නිවාඩු කාලෙින්ද නැත්නම් සමහරට දවස් 3-4ක් ගත වෙන්න පුළුවන් වෙලාවක් මදි නะ ඉතින් කොමාරි කැමෙලිය අවසන් කරාට පස්සේ දැන්ට මම මේ වෙනකොට පොත් දෙකක් කියවලා අවසන් කරා පාලුලින්දේ අබිරහස අවසානයි ඒ වගේමයි අවසන් කරා බද්දෘජී මහත්මයාගේ ගම්බීර මන්දිර කියන කෘතිය ඒකත් ගැන ඉදිරියේදී වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න ඒ වගේමයි අද පටන් ගත්තා මේ සුඩ තියෙන කොහොඹ ඇල්ල මොනිකා පුෂ්පකුමාරි මහත්මියගේ ඒ කෘතියත් මම කියවගෙන යනවා ඉතින් මේ පිළිබඳව සහ ඔබ දැනට කියවන්නේ මොන වගේ කෘතිද කියලා පහලින් සඳහනක් කරන්න. ඒ වගේම පොත පිළිබඳව ඔයගලන්ට දැනුණු දෙයක් කියවලා තියෙනවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මොකද මට ෆීල් වෙච්ච දේ තමයි මම මේ වීඩියෝ එකදී කරේ. ඒ හින්දා මට දැනුණු දේ සම කෙනෙක්ට නොදැනෙන්න ඉතාමත් වැඩි ඉඩකඩක් තියෙනවා. ඒක වෙන්න පුළුවන්. ඒ වගේම මට කියපු දෙයට සමානව හැඟීමක් දැනුණු අයත් පහලින් සඳහනක් දාන්න. ඉතින් ඔන්න ඔහොමයි කතාව අවසන් කරන්නේ. ඉතින් එන තවත් වීඩියෝකින් ඉතාමත් ඉක්මනින් හමු වෙන තුරු අදත් සමගන්නවා සීල් දිනාටම සුබ දවසක් වේවා අයිබෝ